ඔන්න අද අපි වීඩියෝ එකෙන් හදන්න යන්නේ homemade ice cream cone. ඉතින් අපි බලමු ice cream cone හදන්න අපිට මොනවද වුමනා වෙන්නේ කියලා. අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අපිට මුලින්ම icing sugar වුමනා වෙනවා. icing sugar මම මෙතන අරගෙන තියෙනවා කෝප භාගයක්. ඒ වගේම අපිට palm පිටි වුමනා වෙනවා. palm පිටි මම මෙතන අරගෙන තියෙනවා මේස හැඳි පහ. ඒ වගේම මම මෙතන බිත්තර සුදු මද අරගෙන තියෙනවා. බිත්තර සුදු මද දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම melt කරගත්ත බටර් අපිට වුමනා වෙනවා. මෙතන melt කරගත්ත බටර් මේස හැඳි තුනක් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට ලුණු pinch එකක් වුමනා වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි වුමනා වෙන්නේ. හැමතිස්සෙම gedara තියෙන දේවල් තමයි අපිට වුමනා වෙන්නේ. අපි බලමු මේ දේවල් ටික කවලම් කරලා කොහොමද රසට රෙසිපියට තියෙන ice cream cone එකක් gedara දිම හැම ඉක්මනින් හදාගන්නේ කියලා. ඉස්සරවම අපි icing sugar ටික එකතු කරගන්නවා. ඒ වගේම පාන් පිටි ටික, ඒ වගේම ලුණු pinch එක එකතු කරලා මේක හොඳට කවලම් කරගමු. දැන් අපි බිත්තර සුදු මද දෙක මේකට එකතු කරගන්නවා. ඒ වගේම melt කරගත්ත බටර් ටික දාලා අපි හොඳට මේක කවලම් කරගමු. දැන් අපි මේ මිශ්‍රණය විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ යට තට්ටුවේ තියලා ගන්න ඕන. අපි දැන් අයිස්ක්‍රීම් කෝන් එක හදාගන්න මෝල්ඩ් එක හදාගන්න යන්නේ. අපි මේ විදිහට අපිට පුළුවන් ෆයිල් වලින් අයිස්ක්‍රීම් කෝන් එක හැදේන විදිහට මේ විදිහට හදාගන්න. හදාගෙන ඇතුළට මේ වගේ චුට්ටක් ගන්න කමටි කිතින මෙහෙම එකක් පුරව ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙකකින් අපිට පුළුවන් අයිස්ක්‍රීම් කෝන් එකේ හැඩය හදාගන්න. අපි අයිස්ක්‍රීම් කෝන්ස් හදන්න කලින් මේ වගේ පිඟානක් උඩට මේ වගේ සර්වියට් එකක් දාලා ලෑස්ති කරගන්න ඕන. මොකද රස්නේ පිටින්ම තමයි අපි කෝන් එකට මේ විදිහට දාලා මෙහෙම අයිස්ක්‍රීම් එක හදාගන්නේ. එතකොට අපිට අල්ලන්න අමාරු නිසා තමයි අපි මේ විදිහට සර්වියට් එකක් පාවිච්චි කරන්නේ. දැන් ඔන්න අපි විනාඩි 15ක් අපේ බැටර් එක ෆ්‍රිජ් එකේ තියලා ගෙනාවා. දැන් අපි මේස හැන්දක් විතර අපේ පෑන් එකට දාලා මේ විදිහට මේක පැතලි කරගමු. හොඳට edges round වෙන විදිහට මේක හදාගමු. දැන් ඕගලන්ට පේනවා මේ වටේ දුඹුරු පාට වේගෙන එනවා. ඒ වෙලාවට අපි ටග් ගාලා මේ විදිහට පරිස්සමට අල්ලලා මේක හුඟක් තුනි, ඒ වගේම ගොඩක් හයිය නැහැ, මේ වගේ අනිත් පැත්ත දාගන්නවා. අපි ගොඩක් තුනියටම දාගන්න ඕන මේක දාද්දි. ඊට පස්සේ අනිත් පැත්තත් අපි රන්වන් පාට වෙනකන් මේ විදිහට පෑන් එකේ දාලා රත් කරගන්න ඕන. සාමාන්‍යයෙන් අපිට පළවෙනි පැත්ත රත් කරගන්න විනාඩි 2ක් 3ක් විතර යනවා. හුඟක් අඩු ගින්දරේ තමයි රත් කරගන්න ඕන. දෙවෙනි පැත්ත රත් කරගන්න අපිට විනාඩියක් විතර තමයි යන්නේ. ඊට පස්සේ අපිට මේ විදිහට උස්සලා බලන්න පුළුවන්. තාම මදි, ටිකක් දුඹුරු පාට වෙන්න ඕන. දැන් අපි අනිත් පැත්තත් දුඹුරු පාට වෙලා තියෙන්නේ. අපි මේ විදිහට අපේ සර්වියට් එක උඩට තියලා අපි හදාගත්ත කෝන් එක මේ විදිහට මැදින් තියලා අපිට පුළුවන් කෝන් එකේ හැඩේ ලස්සනට හදාගන්න. අපිට මේක හැඩේ හදාගන්නකම් මේ විදිහට අල්ලගෙන ඉන්න පුළුවන්. තප්පර කීපයක් යද්දි අපේ මේක දිගෑරෙන්නේ නැති වෙන විදිහට කෝන් එක හැදෙනවා. හොඳටම නිවුනට පස්සේ තමයි මේක හොඳටම ක්‍රිස්පි ගතියට තියෙන්නේ.
अन्न है ना अपने आइसक्रीम कॉन है दो आई थिंक ओगुलाट हट पुलवा मे वगे रसट क्रिस्पी अट गेदर दीम आइसक्रीम कॉन हर मेक पनी हदागा नहीं थिंक ओगुलांगे पड़ी दारू अंट गेदर आयत हदला देन रस विदल अपटात केले वाना रस को हम दिखला आयत मे वगे थावत रसवत वीडियो काके का हम है।